ගෙවුණු වසර 10 තුළ නව වාහන ලියාපදිංචිය 150කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව 183කට වැඩි. අපේ රටේ වැඩියෙන්ම අනතුරට ලක්වන්නේ යතුරු පැදි හා ත්‍රී රෝද රථයි. බොහෝ විට මෙම වාහන දෙකම වැඩිපුරම භාවිත කරන්නේ තරුණ පරම්පරාව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. වැඩිපුරම මෙම මාර්ග රියනතුර වලින් මිය ගොස් තිබෙන යතුරු පැදිකරු. බොහෝ විට යතුරු පැදිකරුවන් වෙන්නේ රටේ තරුණ පරපුර. ඊළඟම වැඩිම වාහන රියනතුර වලට මුහුණ දෙන ත්‍රී රෝද රථය. රට වසා තිබූ පසුගිය වසරේ විශාල සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා මිය ගොස් තිබෙනවා. ලංකාව තුල සිදු වෙලා තිබෙන මුළු රියනතුරු සංඛ්‍යාව 2018 වර්ෂයේ 35845ක්, ඒ වගේම 2019 වර්ෂයේ 30433ක්, 2020 මේ කොවිඩ් වසංගතත්වයේ රටේ පවතින කාල සීමාව තුළ 2020 වර්ෂයේ 23704ක්. දැන් පසුගිය වර්ෂ කිහිපය තුළ සිදු වූ රියනතුරු සලකා බැලුවහම 2018 වර්ෂයේ මාර්ග රියනතුරු 2994ක් වෙලා තියෙනවා. 2019 වර්ෂයේ 2645ක් සිදුලා තිබෙනවා. 2020 වර්ෂයේ 2242ක්. බොහෝ අනතුරු වලට හේතුව අදාළ වාහනය නොවන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දුව මහතා පවසන්නේ. මාර්ග රියනතුරු වලින් වැඩි කොටසක් සිදු වී තිබෙන්නේ තාම නොසලකිල්ලෙන් අධික වේගයෙන් මාර්ග නීති නොපිළිපදිමින් ගමන් කිරීම නිසා. යතුරු පැදි සහ ත්‍රී රෝද රථ භාවිත කරන තවත් රටවල් ලෝකයේ තිබෙනවා. මෙම අනතුරු වලින් 99%ක්ම සිදුව ඇත්තේ නොසලකිල්ල නීති පිළිපදින්නේ නැතිකම සහ අධික වේගය නිසායි. කුමන වාහනයක් ධාවනය කළත් ඔබට අධික වේගය හිතුමතේ ධාවනය සහ නීති කඩ කිරීමට අයිතියක් නැහැ. එය BMW වාහනයේ සිට ත්‍රී රෝද රථය යතුරු පැදිය දක්වාත් එක සමානයි. එසේම පදිකයන් ලෙස ඔබට ඇති වගකීමද ඉතා ඉහළයි. වසරකට අවම වශයෙන් රටට අහිමි වෙන ජීවිත 2000කට වැඩි සංඛ්‍යාවක් බේරාගත හැකි. මාර්ග අනතුරු නිසා සදහටම අසරණ වන දූදරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ වගකීම සුක්කානම අයිති ඔබට සේම පදික වේදිකාව අයිති ඔබත් සතුවන බව මතක් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.